අමරපුර චූලගන්ති නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය වැලිතර අමරනන්ද නායක හිමියන් ඇතුළු අති පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි. ඒ වගේම මේ වැසි කාලගුණය තිබියදී අපේ ජයග්‍රහණයට අපිට ධෛර්යය දෙන්නට මේ රැලියට සම්බන්ධ වෙලා සිටින මෙපමණ වේලාවක් මේ අවස්ථාවට සම්බන්ධ වුණු බලපිටිය ප්‍රදේශවාසී තමුන් වහන්සේලාට මගේ ස්තුතිය මුලින්ම ස්තුතිය ප්‍රදාන කරන්නට කැමැති. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තව නොබෝ වේලාවකින් තමුන් වහන්සේලාම තන්නට මේ රැලියට සම්බන්ධ වෙනවා. මෙම රැලිය සංවිධානය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලපිටි ආසනයේ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී චන්නසාලිය මෙන්ඩිස් මැතිතුමනි, බලපිටිය ප්‍රාදේශ සභාවේ සභාපති සමන්ද සිල්වා මැතිතුමනි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වීරසිංහ මැතිතුමනි, හිටපු පළාත් සභා මන්ත්‍රී ගදේනන්ති මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපිටිය ආසනයේ සංවිධායක දාරත්න සිල්වා මැතිතුමා ඇතුළු සියලුම පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතවරුන් සියලු දෙනාගෙන්ම අවසරයි. අපි තමුන්නාන්සල දන්නවා ගිය 25 වෙනිදා රට හදන සෞභාග්‍යයේ දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සලට ඉදිරිපත් කරා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ අපේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් පසුගිය අවුරුදු 4 පමණ කාලය තුළ මේ රටේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළා, ඒවට විසඳුම්, ඒ වගේම ගම සමග පිළිසඳරක් ඒ ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ අදහස් එක්කලා ඒ ප්‍රශ්නවලට විසඳුම් හැටියට තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ තියෙන්නේ. එය ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් විසඳුම් ප්‍රතිපත්ති. ඒවා හුදෙක් මැතිවරණ පොරොන්දු නෙවෙයි. මගේ දූර කාලය ඇතුළතදී මේ සියලුම සැලසුම් මං ක්‍රියාත්මක කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම කියන්නට කැමති. අපි විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂාවට ප්‍රමුඛත්වයක්, ජාතික ආරක්ෂාවට, ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දෙන කණ්ඩායමක්. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරන්නට පුළුවන් වුණා අපිට. විවිධ ආණ්ඩු යටතේ, ජනාධිපතිවරු යටතේ ඇදී ඇදී ගිය ඒ ත්‍රස්තවාදය අවුරුදු 2.5ක් තුල අපිට පුළුවන් වුණා අවසන් කරන්නට. ඒ අවසන් කළා අපි ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති කළා. නමුත් ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් නොදුන්නු, ගැන අවබෝධයක් නොතිබුණු, ඒ වගේම ජාත්‍යන්තර විවිධ බලවේගවලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න, රාජ්‍ය නොවන ආයතන වල මතවලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජය එයාට පුළුවන්කමක් උනේ නැහැ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තහවුරු කරන්නට. අපි යුද්ධය අවසන් කළා විතරක් නෙවෙයි, ඊට පස්සෙත් එවැනි දෙයක් සිදු නොවන ආකාරයට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. එකින්ද තමයි අපේ කාලේ එවැනි සිද්ධීන් සිද්ධ වුණේ නැත්තේ. නමුත් මේ අය ආවට පස්සේ ඒ ගැන තැකීමක් නොකළ නිසා තමුන්නාන්සේලා දන්නව නැවතත් බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. එදා LTT සංවිධානය පරාජය කරාට පස්සේ මැලේසියාවේ හිටිය KP
කියන පුද්ගලයා නැවතත් BBC රූපවාහිනියෙන් ඇවිල්ලා කිව්වා ඔහු LTTE නායකත්වය බාරගත්ත නැවතත් ඒ ඉදිරියට ගෙන යනවා කියලා. නමුත් අපි ඔහු අල්ලගෙන ලංකාවට ගෙනල්ලා පුනරුත්ථාපනය කළ සමාජගත කරා. නමුත් මේ රජය විදේශ බුද්ධි අංශයක් මගින් මේ අයට කිව්වා මෙහෙම පහර දීමක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දවස වෙලාවල් පහර දෙන ආකාරය ස්ථාන ඒ අයගේ ලිපිනයවල් නම් දුරකථන අංක මේවා සියල්ලම දීලා තිබුණත් මේ රජයට අපොහොසත් වුණා එක නවත්තන්නට. ඒ තරම් අකාර්යක්ෂම රාජ්‍ය ආරක්ෂාව කියන එක ගැන අවබෝධයක් නැති එහෙම නැත්නම් අවශ්‍යතාවයක් නැති රජයක්. මුත් අපි ජයග්‍රහණයෙන් පස්සේ පිහදන රජේ ප්‍රමුඛත්වය දෙන්නේ තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, මේ රටේ ජාතික ආරක්ෂාව. අපි රණවිරුවන්ගේ අභිමානය නැවතත් ගෙනල්ලා ඒ බුද්ධ්‍යාංශ ක්‍රියාත්මක කරලා ඒ අයට බය නැතුව වැඩ කරන්න නීතිමය ආවරණය සලස්සලා මේ රටේ ආරක්ෂාව නැවතත් තහවුරු කරනවායි කියන එක තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. වගේ කිසිම ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ දෙන්නේ නැtei කියන එකත් මම සාතික කරනවා තමුන්නාන්සේලාට. අපි රටේ ආරක්ෂාව තහවුරු කළාට පස්සේ, අපේ රටේ ස්ථාවරත්වය තහවුරු කරාට පස්සේ තමුන්නාන්සේලා දන්නවා ආරක්ෂාව නැති වුණු නිසා එදා යුද්ධෙන් පස්සේ විශාල වර්ධනයක් ඇති වුණා සංචාරක අංශේ, සංචාරක ව්‍යාපාරය. විශාල ව්‍යාපාර, අලුත් ව්‍යාපාර, අලුත් ව්‍යවසායක නැති වුණා. නමුත් නැවතත් ඒ පාස්කු ඉරිදා පහට පස්සේ නැවතත් මේ රටට එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වුණා. අපි සංචාරක ශේෂ්ත්‍රය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරනවා. අපි ආරක්ෂාව තහවුරු කළා, ස්ථාවරත්වය තහවුරු කරලා සංචාරකයන් එන්නට දිරිගන්නවා පමණක් නෙවෙයි, අපි අලුත් වෙළඳ පොළවල් හොයාගෙන ගිහිල්ලා දන්නවා ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් ආසියාවේ අද විශාල ආර්ථික සංවර්ධනයක් නිසා විශාල මාධ්‍යම පන්තිකයන් අද ඇදිලා තියෙනවා මේ රටවල. ඒ අය තමයි විවිධ රටවලට සංචාරය කරන්නේ. අපි මේ අපේ රට මේ අය අතර ප්‍රචලිත කරන්නට ඕන. ඒක රජයේ වගකීමක්. ඒ හරි අයුරු ප්‍රචලිත කළා ඒ නායට පහසුකම් සලස්වල ආගමන විගමන පහසු කළා දිරිගන්වන්නට ඕන. අපි රජයක් ඒ කාර්ය කළොත් පෞද්ගලික අංශය, පුද්ගලික ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් ඒ ඉතිරි කාර්ය කරයි. ඉතින් මේ නිසා නව ව්‍යාපාර ඇති කරන්නට මේ සංචාරක අංශය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කියලා තියෙනවා අපිට මිලියන 7ක් විදේශීය සංචාරකයන් අපි ගෙන්න ගන්නට ඕන ඩොලර් බිලියන 10ක ආර්ථිකයකට. අපිට මේක හරහා විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කරන්නට පුළුවන්. මේවා ප්‍රායෝගික දේවල්, මේවා කරන්නට පුළුවන් දේවල්. හැබැයි ඒකට කැපවීමක් තියෙනට, නායකත්වයක් තියෙනට ඕන. අපි හැමදාමත් අභියෝග බාරගෙන අභියෝග ජය ගත්තා. අපි එදා කවදාකවත් නොතීවිරු අයුරු සංවර්ධනයක් මේ රටට ගෙනාවා. නමුත් මේ රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා අපි කරගෙන ආපු ව්‍යාපෘති ඒගොල්ලෝ නැවැත්තුව හන්දා මුන්නාන්සලා දන්නවා ව්‍යාපාර කඩා වැටුණා. ඍජුවම රැකියාවන් ලක්ෂ 4ක් පමණ නැති වුණා. දැන් අපි මේ ව්‍යාපාර අංශය දියුණු කරන්නට, ව්‍යාපාරිකයන්ට අතහිත දෙන්නට
නිෂ්පාදනය වැඩි කරන්නට ආයෝජන වැඩි කරන්නට අවශ්‍ය ධෛර්යය දෙන්නට අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් කළ තිබෙනවා. විශාල සරලවනු බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. බදු ගෙවන්නට පහසු වෙන්නට, බදු කළමනාකරණය කරන ඒ නිලධාරීන්ට පහසු වෙන්නට, බදු වෙලාවට ගෙවන්නට පහසු වෙන්න සරල බදු ක්‍රමයක්. අනවශ්‍ය බදු වර්ග අහක් කළා, වැඩ් බද්ද 108 දක්වා අඩු කළා. මේ තේරුම වන්නේ අපි නැවතත් මේ ආර්ථිකය දිරිමත් කරන්නට. ඒ හරහා ආයෝජන වැඩි වෙනකොට, නිෂ්පාදන වැඩි වෙනකොට අපේ ආදායමත් රජයේ ආදායම අපිට වැඩි කරගන්නට පුළුවන්. ඉතින් මේ වගේ ආර්ථිකය දියුණු කරන්නට, ආරක්ෂාව තහවුරු කරන්නට පැහැදිලි වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, මම හැමතිස්සම මට දුන්නු වගකීම් මම මේ ආකාරයෙන්ම ඉටු කර පුද්ගලෙක් නිසා ඉදිරියේදී තමුන්නාන්සේලා මට බාර දෙන වගකීම මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවායි කියන එක තමුන්නාන්සේලාට තහවුරු කරන්නට ඕනේ. නිසා තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න මගේ යුතුකම වන ආරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, සාභිමානවත් දේශයක් නැවතත් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන ප්‍රතිඥාව දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා, බලපිටිය ජනතාවට ජය වේවා, මාතෘ භූමියට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි පතමින් තමුන්නාන්සේලාට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.